අයිබෝවන් සුපුරුදු විදිහටම සුපුරුදු වැඩසටහනක් සමග තමයි ඔබ අද සම්බන්ධ වෙ සිටින්නේ අරුණාලෝකයේ ටීවී ගෙනෙන ජෝතිෂයයි ඔබයි මමයි වැඩසටහන තුලින් අපි කරුණු කාරණා රාශියක් කතා කරුවා පහුගිය සතිය අපි කතා කරුවේ පංචමහා පුරුෂයෝග පිළිබඳව අපි ඊට ඉහත සඳහන් කරුවා ජෝතිෂයේ ඉතිහාසයේ වටිනාකම ඒ වගේම තමයි විවාහය පිළිබඳ මේ කියන කරුණු කාරණා රාශියක් අපි ඔබත් එක්ක බෙදා හදාගත්තා ඔබ වෙන ලිපි වලට අපි පිළිතුරු දෙන්න සූදානම් වෙලා හිටියා පහුගිය සතියේ ඒ පිළිබඳව අපි කතා කරුවා ඉතින් අද අපි කතා කරන්න සූදානම් අඟහරු බෞම දෝෂ පිළිබඳව ඒ සඳහා ඒ පිළිබඳව කතා කරන්න අද මැදිරියට අපස් සමග සම්බන්ධ වෙන්නේ වෙනදා වගේම පාරම්පරික ජෝතිෂවේදිනි චන්දිමා උඩුගුර මහත්මිය අයිබෝන් චන්දිමා මහත්මිය අයිබෝන් හොඳයි මම ඔබතුමියගෙන් මුල්ම ප්‍රශ්නේ විදිහට අපි දැන් කරුණු කාරණා රාශියක් කතා කරලා අපි දැන් ගොඩක් ඔබතුමියත් එක්ක එකතු වෙලා හිටියා ඉතින් මම කැමති දැනගන්න අඟහරු බෞම දෝෂයක් කියන්නේ මොකක්ද ඔව් දර්ශන අඟහරු බෞම දෝෂය කියන්නේ අඟහරු ග්‍රහයා ලග්නස්ථානගතව දෙවැන්න හතරවැන්න හත්වැන්න සහ අටවැන්නේ දොළොස්වැන්න මේ රාශිවල ගෝචර වෙලා තියෙන උපත්යේදී ගෝචර වීම අපි හඳුන්වනවා අඟහරු බෞම දෝෂය කියලා මේ අඟහරු බෞම දෝෂය ඇතිවන්නේ ඇතිවීමෙන් කෙනෙකුගේ විවාහය සම්බන්ධව මේක බලපානවා කේන්ද්‍ර සටහනේ ලග්නය දෙවැන්න 7 8 දෙවැන්න සහ 7 8 කියන මේ රාශි තුන තමයි ප්‍රබල වෙන්නේ දර්ශන විවාහ ජීවිතය පිළිබඳ විග්‍රහ කරනකොට නමුත් අඟහරු ලග්නස්ථානයේ ප්‍රබලව සිටීම ඇත්තටම සුවිශේෂී පිහිටීම මේ කියන්නේ උච්ච ශේෂ්ඨ ස්වක්ෂේත්‍ර ඵලයෙන් සිටීම. නමුත් මේකෙදි මේ අඟහරු බෞම දෝෂයේ යෙදෙන අඟහරුගේ පාපාංශක වැඩිවීම මේක සිද්ධ වෙනවා විශේෂයෙන්ම දෙවැන්න හත්වැන්න අටවැන්න තමයි අපි මේකෙදි විග්‍රහ කරන්නේ විවාහ ජීවිතය පැත්තදී. එතකොට දොළොස්වැන්න කියන්නේ ක්ෂය වීම. හතරවැන්න අඟහරුට නරක නැහැ. එතන යම් යම් දේවල් ලැබීම් දේවල් තියෙන පැත්තක්. නමුත් සෞඛ්‍ය පැත්තෙන් බැලුවම හතරවැන්නේ අඟහරු පිහිටීමෙන් හෘද සැත්කම් ඒ වගේ දේවල් වලට මුණ පාන්නට සිද්ධ වෙච්ච ප්‍රමාණය නම් අනන්තයි අඟහරුගේ පිහිටීමෙන්ම. නමුත් මේ බෞම දෝෂය ගැන විග්‍රහ කරනකොට අඟහරු ලග්නස්ථානය දෙවැන්නස්ථානය හතරවැන්න හත්වැන්න අටවැන්න දොළොස්වැනි රාශිවල අඟහරුගේ පිහිටීම විග්‍රහ කරන දේ තමයි දර්ශන අඟහරු බෞම දෝෂය වෙන්නේ. හොඳයි චන්දිමා මහත්මිය. මම ඊළඟට දැනගන්න කැමති දැන් ඔය අඟහරු බෞම දෝෂ පිළිබඳ කතා කරනකොට මේ විවාහය කියන දෙත් ඒකට සම්බන්ධ වෙලා තියෙනවනේ. කොහොමද මේ අඟහරු බෞම දෝෂ තියෙන කෙනෙක් විවාහයට තමන්ගේ සහකාරිය හෝ සහකරුවා තෝරගත යුත්තේ? මෙතනදී දර්ශන අඟහරු දෙවැන්න හත්වැන්න අටවැන්න තමයි විවාහය පිළිබඳ නියෝජනය කරන පැත්තෙන්නේ. මෙතනදී විවාහ සහකරුගේ හෝ සහකාරියගේ මේ පිහිටීම මේ ආකාරයෙන්ම තිබිය යුතුයි. ඒ කියන්නේ අපි උදාහරණයක් ගමු. කෙනෙක්ගේ අඟහරු දෙවැන්නේ සිටීමෙන් ස්ත්‍රී කේන්ද්‍රයේ අඟහරු දෙවැන්න ඉන්නවා නම් පුරුෂ කේන්ද්‍රයේත් මේ රාශි ඒ කියන්නේ බෞම යෝගය යෙදෙන ඒ කියන්නේ විශේෂයෙන්ම ලග්නය 2 4 7 8 12 කියන රාශියක අඟහරු සිටීමෙන් මේ අඟහරුගේ බෞම දෝෂය දෝෂ භංග වෙනවා. ඒ කියන්නේ දෙදෙනාගේම මේ ආකාරයෙන් මේ අඟහරු ග්‍රහය සිටිය යුතුයි. නමුත් දර්ශන මෙතනදී තව එක දෙයක් පැහැදිලි කරන්න ඕන. චන්ද්‍ර කේන්ද්‍රයේ ඒ කියන්නේ චන්ද්‍ර කේන්ද්‍රේනුත් ලග්නස්ථානයේ ගැඩගෙන යනකොට මෙතනදී අර චන්ද්‍රයාට අඟහරුගේ කීවෙනි අංශකය කීවෙනි රාශියද ඒකත් ප්‍රබලවම බලපානවා. ඒ කියන්නේ චන්ද්‍ර කේන්ද්‍රේනුත් ඒ කියන්නේ ලග්න කේන්ද්‍රේ වගේම චන්ද්‍ර කේන්ද්‍රේනුත් බැලිය යුතුයි මේ අඟහරු බෞම දෝෂය සම්පූර්ණයෙන් ඉවත් වුණාද කියලා. එසේ නොමැති වුණොත් දර්ශන ඒ විවාහ ජීවිතය අසාර්ථක වෙන පිහිටීම්. ඒ කියන්නේ මේක මම පැහැදිලිව දැකලා තියෙනවා. දැන් පහුගිය සතියේත් අපිට අර ආපු කේන්දර ගණනාවකම සඳහන් වෙනවා මේ පාපාංශක වැඩි ප්‍රමාණයක්
මේ බවුම දෝෂ ඇති වී ඇති වීම පිළිබඳව ඒකයි ඇත්තටම අද තීරණය කරේ අපි බවුම දෝෂ පිළිබඳව කතා කරන්න ඕන කියලා. එතකොට මේ බවුම දෝෂය ඉවත් කරන්න නම් අපි උදාහරණයක් ගමු යෝජිත කේන්ද්‍රයයි අපි ගන්නවා තව ඒකට තමන්ගේ කේන්ද්‍රේ. ඒකේ මේ ග්‍රහයට මේ අඟහරු ග්‍රහය මේ රාශියක මේ බවුම දෝෂ ඇති කරන මේ රාශි වලින් එකක සිටීමේදී වෙනත් පාප ග්‍රහයක සිටීම මගින්ද මෙම බවුම දෝෂය දෝෂ භංග වෙනවා. මෙතරදී උදාහරණයක් අරන් පැහැදිලි කරොත් දර්ශන සෙනසුරු දෙවැන්නේ ඉන්න කෙනෙක්ගේ අඟහරු දෙවැන්නේ ඉන්න ස්ත්‍රී කේන්ද්‍රයක පුරුෂ කේන්ද්‍රයේ සෙනසුරු දෙවැන්නේ සිටීමෙන් මේ බවුම දෝෂය භංග වෙනවා. ඇත්තටම අන්න ඒ වගේ පාප ග්‍රහයෝ කියන්නේ සෙනසුරු රවි කේතු රාහු මේ වගේ ග්‍රහයක් සිටීමෙන් අඟහරුම විය යුතු නැහැ. නමුත් මේ බවුම දෝෂය දෝෂ භංග වෙනවා. හොඳයි චන්දිමා මහත්මිය, මං දැනගන්න කැමති මේ අතුරු ප්‍රශ්නයක් විදියට මේක. දැන් ඔය අඟහරු බවුම දෝෂයක් තියෙන කෙනෙක්ට විවාහ වුණාට පස්සේ දරුපල ලැබීම පිළිබඳව ප්‍රශ්න ඇති වෙනවද? මෙතනදී දර්ශන අඟහරු ග්‍රහයා කේන්ද්‍රගත වීම, ඒ කියන්නේ ලග්නස්ථානගත වීමෙන් ඇති කරන බලපෑම තමයි. මොකද ලග්නය කෙලින්ම ඍජුවම හත දකිනවා. මෙතනදී විවාහය ගැන යම් බලපෑමක් ඇති කරනවා. නමුත් කෙනෙක්ගේ ලග්නස්ථානයෙන් ගොඩාක් දේවල් පුද්ගලයා ගැන විග්‍රහ කරන්න පුළුවන්. මේ අඟහරු ලග්නස්ථානගත වීමෙන් හොඳ පෞරුෂයක්, එතකොට කිසි කෙනෙකුට බය නැති ඒ නිර්භීතකම එනවා. නමුත් මේ වගේම තමයි අර ඍජුවම හත බලපාන හින්දා මෙතනදී විවාහය සම්බන්ධයෙන් කලහකාරී ස්වභාවයක්, ගැටුම්කාරී ස්වභාවයක් ඇතිවීමට බෙහෙවින්ම ඉඩ තියෙනවා. ඊළඟට අපි දර්ශන මේකේ දෙවැන්නේ ඉඳියත් අඟහරු බවුම දෝෂය ඇති වෙනවානේ. එතකොට මේ දෙවැන්න ගැන විග්‍රහ කරොත් එහෙම දෙවැන්න එකහෙලාම විවාහ ජීවිතයට සම්බන්ධයි. ඒ කියන්නේ අපි මේක එක පැත්තකින් කුටුම්බස්ථානය කියලා විග්‍රහ කරනවා. එතකොට මේ දෙවැන්නේදිත් ඇති කරන්නේ සාමය, සමගිය, මේ සතුට රැඳී පැවතීම දෙවැන්නෙන් විග්‍රහ වෙනවා. එතකොට මේ දෙවැන්න විවාහ ජීවිතය සම්බන්ධ වෙන එකක්. මේ දෙවැන්නෙනුත් මේ ආකාරය, ඒ කියන්නේ විවාහයේ ජීවිතෙන් පස්සේ, ඒ කියන්නේ කුටුම්බස්ථාන ගතව ඇති කරන බලපෑම තමයි මෙතනින්. ඒකින්ද අපි දෙවැන්න ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. නමුත් දර්ශන මේ අඟහරු ග්‍රහය හතරවැන්නේ සිටීමෙන් එතරම් ලොකු නරක අසුභ ප්‍රවණ බලවේගයක් එන්නේ නැහැ. නමුත් අඟහරු මෙතන සිටීමෙන් එකක් තමයි හදවත් රෝග සම්බන්ධ විග්‍රහ කරනවා. නමුත් මෙතන දේපල ලැබීම් වලට භාග්‍ය උදා වෙනවා. අර වගේ ගැටලු වලට මුහුණ දීමට සිද්ධ වෙනවා. මේක එකහෙලාම විවාහ ජීවිතය ගැන බලනකොට 7-8-2 විග්‍රහ කරන්න ඕන. එතකොට මේ හත්වැන්නේ අඟහරු සිටීමෙන් විවාහය සමහර අවස්ථාවලදී රැඳෙන්නේ නැහැ. ඒ කියන්නේ නුරුස්සන ස්වභාවය මතුවෙනවා, කලහකාරී තත්ත්ව මතුවෙනවා. මෙතනදී අඟහරුගේ බලපෑම මත කිසිම යාට සාමූහික වැඩ කිරීමේ හැකියාව නැතුව යනවා. ඒ වගේම තමයි අටවැන්නත්. අටවැන්න කියන්නේ විවාහයෙන් පස්සේ ගත කරන ජීවිතය. මෙතනදී මේ කුටුම්බස්ථානය මේකත් ඉතාමත් අත්‍යවශ්‍යයි, පැහැදිලි කිරීමක් කළ යුතුයි මේ විවාහය සම්බන්ධයෙන්. අනිත් එක තමයි දොළොස්වැන්න. දොළොස්වැන්න කියන්නේ දොළොස්වැන්නේ අඟහරු සිටීම ෂර්වීම. අපි මේ දොළොස්වැන්න සඳහන් කරනවා ෂර්වීම කියලා. මෙතනදී කිසිම අර කෙනෙක්ට දෙයක් මේවා කරන්න බැරි තැනක්, මෝක්ෂයට ඒ පැත්තේදී මෝක්ෂයට යන පාරත් මෙතන සම්පූර්ණයෙන්ම වැහෙනවා. අඟහරු වගේ පාප ග්‍රහයක් සිටීමෙන්, ඒ කියන්නේ තමන් කරන දේවල් ගැන නිවැරදි අවබෝධයකින් නෙමෙයි
කරන්නේ. මේ පිළිබඳවත් ඒකයි මේ අඟහරු බවුම දෝෂයේ යෙදෙන අවස්ථා කීපය මෙන්න මේ රාශිවල සිටීමෙන් අඟහරු බවුම දෝෂය ඇති වෙනවා. ඒ නිසා අපි මේවා නිවරදිව ගැඹුරින් එතකොට මේ තව දෘෂ්ටිය වැටෙන්නේ කොයි ආකාරයෙන්ද? පාපාංශික කොච්චරක් තියෙනවද? තව ග්‍රහ සංයෝග වැටිලා පාප ග්‍රහයන්ව පේනවද? මේ දෘෂ්ටිය වැටෙන්නේ මොන අවස්ථාවලදීද? මේවා විග්‍රහ කිරීමෙන් තමයි දර්ශන කේන්ද්‍රය පිළිබඳ කේන්ද්‍ර දෙකක් විග්‍රහ කරනකොට මේ දෝෂය සම්පූර්ණයෙන්ම කැපෙනවද? එහෙම විග්‍රහ කරලා බලන්නේ ඒක සාර්ථක විවාහ ජීවිතයකට බැඳෙනවද? එහෙම නැත්නම් මේ විශේෂයෙන්ම කියන්න ඕන මේ කුජ බෞම දෝෂය අති ප්‍රබලව එන විවාහය දෙදරණ එකක් බැවින් මේ සම්බන්ධව ක්‍රියා කිරීම ඉතාමත් පරීක්ෂාකාරීව කළ යුතු බව. හොඳයි. ඔබට අඟහරු බෞම දෝෂ පිළිබඳව ගොඩක් කරුණු කාරණා දැනගන්න ඇති. ඒ වගේම තවත් කරුණු කාරණා රාශියක් ඔබත් එක්ක කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඔබලඟ තියෙනවා නම් ඔබ ජන්ම පත්‍රය අතර ගත්තොත් මේ පිළිබඳ දෝෂ තිබෙනවාද කියලා ඔබටම බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකත් මතක් කළ යුතුයි. අපි කෙටි විරාමයකට ගිහිල්ලා නැවතත් සම්බන්ධ වෙමු. හොඳයි. අරුණාලෝකයේ ටීවී ගෙනෙන ජ්‍යොතිෂයයි ඔබයි මමයි වැඩසටහනත් එක්ක තමයි ඔබ මේ දැන් සම්බන්ධ වෙ සිටින්නේ. අපි සූදානම් මේ වැඩසටහනේ අවසානයේදී ඔබට ඔබගේ ලග්න පලාපල විස්තරත් ගෙනෙන්නට. ඒ සඳහාත් අපේ චන්දිමා මහත්මිය සූදානම්. අපි කතා කරමින් සිටියේ අඟහරු බෞම දෝෂ පිළිබඳව. චන්දිමා මහත්මිය, මම මෙහෙම ප්‍රශ්නයක් අහන්න. දැන් අඟහරු බෞම දෝෂයක් පිරිමි පාර්ශ්වයට තියෙනවා කියමුකෝ. අපි දැන් විවාහ ජීවිතයේදී අඟහරු බෞම දෝෂයක් පිරිමි පාර්ශ්වයට තියෙනවා. එතකොට ගෑනු කෙනත් ඒ අඟහරු බෞම දෝෂයේ නැති කෙනෙක්. එතකොට කොහොමද මේ විවාහ ජීවිතයේ සාර්ථකත්වේ? ඔව් දර්ශන, මේක මම විග්‍රහ කරනවා මෙන්න මේ ආකාරයට. ස්ත්‍රී කේන්ද්‍රයේ හෝ පුරුෂ කේන්ද්‍රයේ මේ අඟහරුගේ බෞම දෝෂයේ දෙන්නටම තියෙනවා නම් තමයි මේ අඟහරු බෞම දෝෂයේ දෝෂ භංග වෙන්නේ. මෙතනදී ස්ත්‍රී කේන්ද්‍රයට පමණක් මේ බෞම දෝෂය තිබුණා කියලා මේක දෝෂ භංග වෙන්නේ නැහැ. එතකොට ටික කාලයක් යනකොට මේ විවාහ ජීවිතය අසාර්ථක තත්ත්වයකටපත් වෙනවා. ඒ කියන්නේ මේකදී දර්ශන විග්‍රහ කරොත් එහෙම මේ අඟහරු විතරක් අඟහරුගේ දෝෂය, ඒ කියන්නේ මේ ලග්නය 2, 4, 7, 8, 12 කියන මේ රාශිවල පමණක් දෙන්නගෙම අඟහරු සිටීමෙන්ම මේ අඟහරු බෞම දෝෂය දෝෂ භංග වෙන්නේ නැහැ. මේකෙදි චන්ද්‍ර කේන්ද්‍රයෙන් චන්ද්‍ර ලග්නයෙන්ද මේ අඟහරු දෝෂය භංග වෙන ආකාරය පැහැදිලිවම දැකිය යුතුයි. මේ ආකාරයට තිබුණොත් පමණයි දර්ශන මේ දෙදෙනෙකුගේ විවාහ ජීවිත සාර්ථක වෙන්නේ. එහෙම නැතුව එක්කෙනෙකුට අඟහරු දෝෂය තියෙනවා, අනිත් කෙනාගේ අඟහරු දෝෂය නැති වුණොත් මේ දෝෂ සහිතයි. එක්කෝ අකල් මරණ, එක්කෝ වෙන අනියම් සම්බන්ධතා ගොඩනැගෙන්න පුළුවන්. මේ ආදී නොයෙකුත් මේ විවාහ ජීවිතය අසාර්ථක වෙන පිහිටීම් තමයි මෙතනදී ප්‍රධාන වශයෙන් බලපාන්නේ. චන්දිමා මහත්මිය, දැන්
අඟහරු බමුදෝෂය තිබෙන විවාහ කියන්නේ විවාහ දිවියට ඇවිල්ලා හම්බෙන ළමයින්ටත් මේ අඟහරු බමුදෝෂය බලපානවනේ. දර්ශන මෙතනදී අඟහරු බවුම දෝෂය දෝෂ බංග නොවේ විවාහ ජීවිතයට එළඹෙන දෙන්නෙක්ගේ විවාහ ජීවිත අසාර්ථකයි. එතකොට දරුවෙක් ලැබුණත් ඒ දරුවටත් වෙන්නේ ලොකු අසාධාරණයක්. මොකද අම්මයි තාත්තයි දෙන්න දෙපැත්තකට වීසෙනවා මිසක් එක පවුලක සතුට සාමය තියෙන නිවසක් ගොඩනගා ගන්න පුළුවන් හැකියාව අඩු වෙන්නේ. එහෙම හැකියාවක් නැතුව යන්නේ. මෙතනදී මේක විශේෂයෙන්ම මේ බෞම දෝෂය සහ චන්ද්‍ර කේන්ද්‍රයෙන් නැතිවන මේ බෞම මේ අඟහරුගේ බලපෑම මේ දෝෂ සහ මුලින්ම ඉවත් නොවුනොත් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා ඒ අඹුසැමි යුවලට දෙපැත්තට යන්න. එතකොට මෙතනදී දරුවෙක් සිටීමෙනුත් ඒ දරුවට මේ බෞම දෝෂය බලපාන්නේ අර ඒ දෙමව්පියන්ගේ කිසිම දෙමව්පියෝ දෙන්න දෙපැත්තට වීම. එතකොට ඒ අම්මා හරි තාත්තා හරි ඒ සෙනෙහස ආදරේ ඒ දරුවන්ට නැතුව යාම. හොඳයි. අපි අද කතා කරුවේ අඟහරු බෞම දෝෂ පිළිබඳව. අපිට ලිපි රාශියක් මේ වෙනිටත් ලැබී තිබෙනවා පහුගිය වැඩසටහන් මාලාවලින් ඔබට නැගිච්ච ප්‍රශ්න පිළිබඳව. අපි ඒ පිළිබඳවත් අද කතා කරන්න සූදානම්. චන්දිම මහත්මිය මොනවද අද කතා කරන්නේ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබී තිබෙන ලිපි වලට මොනවද දෙන පිළිතුරු? ඔව් දර්ශන මෙතනදී කේන්ද්‍ර සටහන් කිහිපයක්ම ඇවිල්ලා තියෙනවා. මම පුළුවන් ප්‍රමාණය අද කාල වේලාවන් මදි හින්දා පුළුවන් ප්‍රමාණය විග්‍රහ කරනවා. කුම්භ ලග්නයෙන් මේක එවලා තියෙන්නේ රාජගිරියෙන් මානෙල් කුම්භ ලග්නයෙන් ඉපදිච්ච ශ්‍රී කේන්ද්‍රේ මේකේ අඟහරු දොළොස්වැන්නේ ඉන්නේ. නමුත් පුරුෂ කේන්ද්‍රේ අඟහරු තුන්වැන්නේ ඉන්නේ. මෙතනදී මේ කුජ බෞම දෝෂයේ ඒ ආකාරයෙන්ම බලපානවා. මේක දෝෂ බංග වෙලා නැහැ. ඉතින් මේකේ විවාහය ගැන තමයි අහලා තියෙන්නේ. මේක විවාහයට සුදුසු නැහැ. මේ කේන්ද්‍ර සටහන් දෙක විවාහ ජීවිතයකට එළඹුණොත් කුජ බෞම දෝෂය කැපී ගොස් නැති හින්දත් චන්ද්‍ර ලග්නයෙන් කුජගේ දෝෂය ඉවත් නොවිච්ච හින්දත් මේ කේන්ද්‍ර සටහන් දෙක විවාහ ජීවිතයට සුදුසු නොවේ. මොකද මෙහෙම කේන්ද්ර සටහන් එක්ක විවාහ ජීවිතයකට ගියොත් අසාර්ථක ප්‍රතිඵල උදා වෙනවා. එතකොට තව එකක් ඇවිල්ලා තියෙනවා ඊශ්‍රායෙල් වලින්. ඒකෙත් අහලා තියෙන්නේ විවාහ ජීවිතයට මේ කේන්ද්‍ර සටහන මේ වෙලාවල් දෙකෙන් ගන්න පුළුවන්ද කියන එක. මෙතනදී අඟහරු හතර වැන්නේ ඉන්නවා කන්‍යා ලග්නේ වෙලා. පුරුෂ කේන්ද්‍රේ අඟහරු අටවැන්නේ ඉන්නවා. මේකෙදි චන්ද්‍ර කේන්ද්‍රේ අඟහරුගේ පිහිටීම හොඳටම තියෙනවා. අඟහරු බවුම දෝෂය සම්පූර්ණයෙන්ම තියෙනවා කේන්ද්‍ර දෙකේම. ඒ නිසා මේ කේන්ද්‍ර සටහන් දෙක විවාහ ජීවිතයට ගන්න පුළුවන්. විවාහ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් විදිහ පසුබිමක් තියෙනවා. අනිත් ග්‍රහ ගැලපීමුත් සියල්ල සුබයි. නැකත් පොරොන්දම් වලිනුත් ගන්න පුළුවන් සියල්ල සුබ බැවින් මේ කේන්ද්‍ර සටහන් දෙක ගන්න පුළුවන් පැත්ත කියන්නේ බොහොම සාර්ථක විවාහ ජීවිතයකට යන්න පුළුවන්. හොඳයි චන්දිම මහත්මිය. අපි ඔබට දැන් අපි කතා කරුවා කේන්ද්‍ර දෙකක් ගැනලා අපි ඔබට කරුණු කාරණා ඉදිරිපත් කරුවා. අපි සූදානම් ලබන සතියේ මේ වගේම කේන්ද්‍ර රාශියක් ගැනලා කියන්නේ අපිට හැකි පමණින් මේ වැඩසටහනේ හැකි පමණින් ගැනලා ඔබ වෙත කරුණු කාරණා ගැන හර දක්වන්නට අපි සූදානම්. අපේ වැඩසටහන මෙතනින් අවසන් කරන්න මේ සූදානම. අපි ලබන සතියේ හමු වෙන බලාපොරොත්තුෙන් තමයි සමුගන්නේ. ඔබට පුළුවන් මේ වැඩසටහන නරඹන්නට arunalokaya.com ඒ කියන්නේ අරුණාලෝකයේ ටීවී ගෙනෙන ජ්‍යොතිෂ අබමාමේ වැඩසටහන www.arunalokaya.com ඔස්සේ මේ වැඩසටහන නරඹන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ගැටලු තිබෙනවා නම් චන්දිමා මහත්මියට යොමු කිරීමේ අවස්ථාව තිබෙනවා www.lkhoroscope.com ඔස්සේ එම ගැටලු ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා. ඔබට ඒ දෙකම ඔස්සේ සම්බන්ධ වෙන්න බැරි නම් ඔබට පුළුවන් චන්දිමා මහත්මියගේ දුරකථනය ඔස්සේ එතුමියව සම්බන්ධ කරගන්නට. එතුමියගේ දුරකථන අංකය කියනවා නම් 0777 97 96 46 කියන දුරකථන අංකයත්, ඒ වගේම 0772 213 22 04 කියන දුරකථන අංකය ඔස්සේත් ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්.
අපි ලබන සතියේ කතා කරන්න සූදානම් දරු ඵල පිළිබඳව. ඉතින් ලබන සතියේ හමු වෙන බලාපොරොත්තුෙන් අදට අපි ඔබෙන් සමු ගන්නවා. ආයුබෝවන්. මේෂ ලග්නයෙන් උපන් ඔබට චන්ද්‍ර ශනි සිකුරු හත්වැන්නේ රවි බුධ රාහු අටවැන්නේ අඟහරු නමවැන්නේ කේතු ගුරු දෙවැන්නේ ගෝචර වෙමින් ආරම්භ කරන මෙම සතිය ඔබට මධ්‍යස්ථ ඵල ලබා දෙන සතියක් වෙනවා විශේෂයෙන්ම ඔබගේ විවාහ ජීවිතයේ ඔබ සාමූහිකව වැඩ කරන තන එතනදී ගැටලු මතු කරන්න පුළුවන් ස්වභාවයන් ඇති කරනවා. තවද ඔබගේ රවි බුධ රාහු අටවැන්නේ ගෝචර වෙන බැවින් ඔබට මානසික වද හිත් වේදනා ඇති කරන සතියක් බැවින් ඔබ ආගමික කටයුතු වල නිරත වීමෙන් ඔබගේ මනස නිරවුල් කර ගැනීමේ හැකියාවක් ඔබට ඇති වේ. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට ඔබගේ ගුරු කේතු ලග්නස්ථානයේ රවි බුධ රාහු හත්වැන්නේ චන්ද්‍ර ශනි සිකුරු හයවැන්නේ ගෝචර වෙමින් ආරම්භ කරන මෙම සතිය ඔබට මානසික වද හිත් වේදනා කලකිරීම වලට සතිය මුලදීම මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. නමුත් ඔබගේ මානසිකත්වයෙන් ඔබ කඩන් වැටෙන්නේ නැති තැනකට එනවා. මානසික ගැටලු ආවත් ඔබට ශක්තිමත්ව විඳ දරා ගැනීමේ හැකියාවක් ඇති වෙනවා. මෙහිදී ඔබ හැකිතරම් බුද්ධිමත්ව තීරණ ගත යුතු සතියක් වෙනවා. මිතුන ලග්නයෙන් උපන් ඔබට චන්ද්‍ර සිකුරු ශනි පස්වැන්නේ රවි රාහු බුධ හයවැන්නේ අඟහරු හත්වැන්නේ ගුරු කේතු දොළොස්වැන්නේ ගෝචර වෙමින් ආරම්භ කරන මෙම සතිය ඔබට ඔබගේ දරුවන් පිළිබඳ කනස්සල්ලට පත්වන හේතු යෙදෙන බැවින් ඔබ මේ ගැන පරීක්ෂාකාරී විය යුතුයි. ඔබගේ මව් පාර්ශවය මවට අසනීප තත්ත්ව ඇති කර හැකි බැවින්ද මානසිකව වද දෙන දේවල් හේතු වන බැවින්ද ඔබ මෙම සතිය ප්‍රවේසම් විය යුතුයි. කටක ලග්නයෙන් උපන් ඔබට චන්ද්‍ර සිකුරු ශනි හතරවැන්නේ රවි බුධ රාහු පස්වැන්නේ අඟහරු හයවැන්නේ ගුරු කේතු එකොළොස්වැන්නේ ගෝචර වෙමින් ආරම්භ කරන මෙම සතිය ඔබට මධ්‍යස්ථ ඵල උදා කරනවා. ඔබගේ රැකියාව පැත්තෙන් ඔබට දියුණුව ඇති කරන සතියක් වන අතර ඔබට ඔබගේ දුවා දරුවන්ගේ පැත්තෙනුත් යහපත් ප්‍රතිඵල උදා කරනවා. අධ්‍යාපන කටයුතු කරන අයට වඩාත් සුබ සතියක් වෙනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබට චන්ද්�ර ශනි සිකුරු තුන්වැන්නේ රවි බුධ රාහු හතරවැන්නේ අඟහරු පස්වැන්නේ ගුරු කේතු දසවැන්නේ ගෝචර වෙමින් ආරම්භ කරන මෙම සතිය ඔබගේ යටි සිතේ ඇතිවන වේදනාවකින් ඔබ පෙළෙන්නට පුළුවන්. ඔබ මානසිකව වද විඳින සතිය ආරම්භයේම මානසිකව වද විඳින දේවල් වලට මූණ පෑමට සිද්ධ වෙනවා. මේ පිළිබඳව ඔබ බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. ගුරු කේතුගෙන් ඇතිවන බලපෑමෙන් ඔබට ඔබගේ රැකියාව පැත්තේ ප්‍රශ්න මගහැරී යන ලකුණු පහළ වෙනවා. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට චන්ද්‍ර ශනි සිකුරු දෙවැන්නේ රවි බුධ රාහු තුන්වැන්නේ අඟහරු හතරවැන්නේ ගුරු කේතු පුණ්‍යස්ථාන ගතව ආරම්භ කරන මෙම සතිය ඔබට සියලු සුභඵල ලබා දීමට සමත් වෙනවා. මෙම සතියේ ඔබ කරන කියන සෑම දෙයකම සුභඵල උදා වෙනවා. තුලා ලග්නයෙන් උපන් ඔබට ශනි සිකුරු චන්ද්‍ර ලග්නස්ථානයේ රවි රාහු බුධ දෙවැන්නේ අඟහරු වික්‍රමස්ථානයේ ගෝචර වෙමින් ආරම්භ කරන මෙම සතිය ඔබට
සුභඵල උදා කරනවා. ඔබට මානසික සුවය ඇති කරනවා. ඔබගේ රැකියාව පැත්තෙනුත් ඔබට දියුණුව ඇති වෙනවා. ඔබගේ සෞඛ්‍යමය පැත්තත් ගැටලු මතු නොවන සතියක් බවට පත් වෙනවා. වෘශ්චික රාශියෙන් උපන් ඔබට රවි රාහු බුධ ලග්නස්ථානෙත් අඟහරු දෙවැන්නේත් ගුරු කේතු හත්වැන්නේත් ශනි චන්ද්‍ර සිකුරු දොළොස්වැන්නේත් ගෝචර වෙමින් ආරම්භ කරන මෙම සතිය ඔබට සුභඵල උදා කරනවා. විශේෂයෙන් ඔබ ආගමික කටයුතු වලට සහාය වන අතර මෙම සතිය ඔබට පෙරපින් මතු කරන සතියක් බවට පත් වෙනවා. ධනු ලග්නයෙන් උපන් ඔබට ශනි සිකුරු චන්ද්‍ර 11වැන්නේත් බුධ රාහු රවි 12වැන්නේත් අඟහරු ලග්නස්ථානෙත් ගෝචර වෙමින් ආරම්භ කරන මෙම සතිය ඔබට මධ්‍යස්ථ ඵල උදා කරනවා. ඔබගේ රැකියාවේ යම් යම් ගැටලු ඇතිවද ඒවා නිරාකරණය වීමේ හැකියාව ඇති වෙනවා. ඒ වගේම ඔබගේ දරුවන් සම්බන්ධව ඔබට දෙතුන් පාරක් හිතා තීරණ ගත යුතු සතියක් වෙනවා. යටි බඩේ අමාරු අසනීප තත්ත්ව මතුවීමට ඉඩ ඇති බැවින් සෞඛ්‍ය පැත්ත ගැන ඔබ කල්පනාකාරී විය යුතුයි. මකර ලග්නයේ හිමියන්ට සිකුරු චන්ද්‍ර ශනි දසවැන්නේත් රවි රාහු බුධ 11වැන්නේත් අඟහරු 12වැන්නේත් ගුරු කේතු 5වැන්නේත් ගෝචර වෙමින් ආරම්භ කරන මෙම සතිය ඔබට රැකියා සම්බන්ධයෙන් කරුණු කාරණා රාශියකට මුහුණ පෑමට සිද්ධ වෙනවා. මේ ඔබට අසුභවාදීව බලපාන බැවින් ඔබ මේ පිළිබඳව බුද්ධිමත්ව තීරණ ගත යුතුයි. ඔබගේ මානසික ගැටලු ඇතිකරන සතියක් වන බැවින් ඔබ හැකිතරම් ආගමික කටයුතු වලට නැඹුරු වීමෙන් ඔබට මෙය මග අහරවා ගත හැකි. කුම්භ ලග්නයෙන් උපන් ඔබට ශනි සිකුරු චන්ද්‍ර පුණ්‍යස්ථානගතවද බුධ රාහු රවි දසවැන්නේද අඟහරු 11වැන්නේද ගෝචර වෙමින් ආරම්භ කරන මෙම සතිය ඔබට යහපත් ප්‍රතිඵලත් වෙනවා. ඔබගේ ලග්නාධිපති නමවැන්නේ චන්ද්‍රයාත් එක්ක සිකුරු සමග යෝග වී සිටීම ඇත්තටම ඔබට සුවිශේෂී ඔබ නොසිතපු විදියේ වාසනාවල් ලබා කරන සතියක් බවට පත් වෙනවා. මේ ඔබගේ විභාග කටයුතු වලට යාමට අධ්‍යාපනයේ පැත්තේදී විශේෂ ජයග්‍රහණයක් ඔබ කරා එනවා. රැකියාව සම්බන්ධයෙන්ුත් ඔබට සුභඵල උදා කරන මෙම සතිය ඔබට යහපත් වෙනවා. මීන ලග්නයෙන් උපන් ඔබට ශනි සිකුරු චන්ද්‍ර 8වැන්නේත් රවි රාහු බුධ 9වැන්නේත් අඟහරු 10වැන්නේත් ගෝචර වෙමින් ආරම්භ කරන මෙම සතිය ඔබව අපායක ජීවත් කරනවා. එබැවින් ඔබ මානසික ගැටලු රැසකට මුහුණ දීමට තියෙන බැවින් බුද්ධිමත්ව තීරණ ගත යුතුයි. දෙතුන් පාරක් කල්පනා කර තීරණ ගන්න. මොකද මෙම සතිය ඔබගේ කුටුම්බස්ථාන ඔබ විවාහක නම් ඔබට විවාහ ජීවිතයේද ගැටලු මතු කරන සතියක් වන බැවින්